ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන ගමන්ම මම සිහිපත් කරන්න ඕන ගරු ලක්ෂ්මන් කිරියැල්ල මැතිතුමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් එවපු ලිපිය සභාගත කිරීම සම්බන්ධව කාරණේ මතු කරද්දී මම එතුමත් එක්ක එකඟ වුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වගේම ඕනෑම ආයතනයක පවතින සම්ප්‍රදාය තමයි ප්‍රශ්නයක් ඉදිරිපත් කරාට පස්සේ උත්තරයක් ඉදිරිපත් කරන එක. කොහොම නමුත් දැන් උත්තරය ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මම දැන් ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ. ඒ උත්තරය ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා. හේතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මම ඉදිරිපත් කරපු වරප්‍රසාද ප්‍රශ්නේ මේක රහසිගත ලේඛනයක් නෙවෙයි. මම මේකේ පිටපතක් අධිකරණ සේවා කොමිෂන් සභාවට යැව්වා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමාටත් යැව්වා. ඉතින් සම්බන්ධව කොමිෂන් සභාව ප්‍රතිචාරය දක්වපු නිසා වඩාත් කරුණු පැහැදිලිව අවබෝධ කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය මේ අවස්ථාවේදී කොමිෂන් සභාවට පළ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අතර 2024 ජූනි 19 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීගරු දයාසිරි ජයසේකර මහතා විසින් අධිකරණයන්ට අදාළව නගන ලද ප්‍රශ්න කීපයක් කළලා පිළිතුරු දෙමින් පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ ඇමතිවරයා විදිහට අධිකරණයෙන් අහන්න බැරි ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා අහන්නේ අධිකරණ ඇමතිතුමාගේ. ඒක නිසා අධිකරණ ඇමතිතුමාගේ වගකීමක් ඉටු කිරීම විදිහට තමයි මම මීට පිළිතුරු ලබා දීම සිදු කරේ. ශ්‍රේෂ්ඨ පහත සඳහන් කරුණු අතර මම ඉදිරිපත් කළ කරුණු අතර පහත සඳහන් කරුණුද සඳහන් කළෙමි. එක, ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා හැර අනෙකුත් විනිසුරුවරුන් සඳහා වන ඇබෑර්තුවක කිසිදු තනතුරක් පිරවීමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා සහ ගරු කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන් වලකා ළමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරු නියෝගය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධව වන 41 අයන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අත්හිටුවීමක් වන බවත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ අත්හිටුවීම සඳහා නියෝගයක් ලබා දීමට කිසිදු අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් මම සඳහන් කළා. මීට පෙර එවැනි අවස්ථාවක් වූයේ දෙවැනි ලෝක යුද්ධ ආරම්භයේ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් වේමස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිවිල් අයිතිවාසිකම් පරිච්ඡේදය අත්හිටුවීමයි කියන කාරණයක් මම සඳහන් කරා. දෙක, වර්තමාන ගරු දිසා විනිසුරුතුමිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පිහිටි නිලනිවසට පැමිණීමට පෙර එහි සිටි මහේස්ත්‍රාත්වරයා එම අධිකරණයේ නිලනිවසට අධිකරණ ආරක්ෂක මුරකුටියේ පැවති විදුලි රැහැන් වලින් නීති විරෝධී ලෙස විදුලිය සැපයීමක් සිදු කර ඇති බවට පැමිණිලි කර ඇත. ඊට පෙර එම අනවසර විදුලි රැහැන් වලින් විදුලි කාර්මිකයෙකුට විදුලි සැර වැඩි මරපතල ජීවිත අනතුරකට පත්ව අපහසුවෙන් ජීවිතය බේරාගත් බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලය 2024/04 වන දින මා වෙත දන්වා සිටින ලදී. මෙම එකී කාරණාගරු දිසා විනිසුරුතුමිය කොළඹ මහාධිකරණ විනිසුරුතුමන්ට දන්වා සිටියත් ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ බලයක් එතුමාට නොතිබූ බව දන්වා එම බලය ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයට බව දන්වා ඇත. ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම් පාලන, අතිරේක ලේකම් ඉංජිනේරු යන නිලධාරීන් පත්කොට ලබාගත් වාර්තාව අනුව අධිකරණ සංකීර්ණයේ විදුලිපත් රැහැන් පද්ධතියේ විදුලි රැහැන් වලින් නීති විරෝධී ලෙස විනිසුරු බංගලාවට විදුලිය ලබාගෙන ඇති බවත්, එම ආකාරයෙන්ම අධිකරණ සංකීර්ණයේ ජල ටැංකියටද සූක්ෂම ලෙස විදුලි රැහැන් නැද සම්බන්ධ කොට තිබූ බවත් වාර්තා කොට ඇත. තවද අධිකරණ පද්ධතියේ ජල නල පද්ධතියෙන්ද එම ආකාරයෙන්ම නීති විරෝධී ලෙස ජල නලයක් සවිකොට ජලය ලබාගෙන තිබූ අයුරු තහවුරු කොට ඇත. අදාළ සියලු ලිපි ලේඛන 2004 මැයි 3 වන දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට බාර දුන් නමුත් ඔහු කිසිදු පියවරක් ගෙන නොතිබූ අතර
එම සිද්ධි අලලා අධිකරණය බරපතල ලෙස මාධ්‍ය තුලින් විවේචනයට ලක්විය. එසේ හින් එම කාරණය පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීම මගේ යුතුකමක් වූ හේයින් මම එම ප්‍රකාශය සිදු කළෙමි. 3. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 මැද භාගයේ සිට 2024 දක්වා කාලය තුළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ කෝටි 20ක් පමණ වටිනා විස්කි තොගයක් නඩු භාණ්ඩ කාමරයේ හොරුන් කඩා ඉවත් කරගෙන ගොස් ඇති බවට නිලධාරීන් පැමිණිලි කොට තිබුණත් එම දොර විවෘත කර ඇත්තේ එම දොරේ සවිකර තිබූ ලොක් එකේ නැත්තම් යතුරෙන් බව රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කොට තිබෙනවා. එහි බරපතල වංචාවක් සිදුවී ඇති නමුත් ඒ සිටි විනිසුරුවරයා හෝ අධිකරණ සේවා කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගෙන ඇති අතර ඒ අධිකරණ සේවා කොමිෂමේ ලේකම්වරයා විසින් යටගසා ඇති බව එහි සේවය කරන නීතිඥ කණ්ඩායමක් මා වෙත ලිඛිතව දැනුම් දී ඇත. 4. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අභිනවයෙන් වැඩභාරගත් මහේස්ත්‍රාත්තුමා සොයාගෙන තිබුණේ එහි පවතින සේවකයන් විසින් රාජකාරී වාර්තා කිරීම සඳහා පවත්වාගෙන යන ඇඟිලි සලකුණු යන්ත්‍රයේ වේලාව පැය භාගයක් අඩුකොට වංචනික ලෙස සකස් කර ඇති බවය. ඒ පිළිබඳව ජනමාධ්‍යයෙන්ද විශාල ප්‍රචාරයක් ලැබුණි. 5. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු ජනාධිපති ලේකම්තුමාට බාර දී ඇති ලේඛනයේ සඳහන් පරිදි හෙරොයින් අයිස් ගංජා වැනි මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නඩු 16ක තොරතුරු අනුව එම වරදවල් වලට දඬුවම් ලෙස රුපියල් 1000ක දඩයක් නියම කොට එය නොගියවොත් එදින මහවස දෙකට හෝ තුනට මුදාහරණ ලෙස නියෝග කොට ඇත. ගල්කිස් අධිකරණයේ අනවසර විදුලිය සහ ජලය ගැනීම සම්බන්ධව චෝදනා ඇත්තේද එම විනිසුරුවරයාටම එරෙහිවය. මෙම කාරණය මා ඉදිරිපත් කළ අතර එහි සඳහන් යම් කාරණා සම්බන්ධව නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමක් සභානායක අධ්‍යාපන මාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා විසින්ද සිදු කරන ලදී. එකී ප්‍රකාශය සම්බන්ධව අධිකරණ සේවා සංගමයේ සභාපති ලෙස දිසා විනිසුරු ගරු රුවන් දිසානායක මහතා සහ ලේකම් ලෙස ගරු ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විසින් 2024 ජූන් 24 දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය අනුව මා විසින් වගකීම් විරහිතව වෛරීසාගතව සිදුකරන ලද්දක් බව සඳහන් කර ඇත. තවද ඒ අධිකරණ සේවා කොමිෂමේ ලේකම්වරයා ඉවත් කිරීම සඳහා සිදු කළ ව්‍යාපෘතියක් ලෙසද හඳුන්වා ඇත. යෙතුගී චෝදනාවලට එම කොමිෂමේ ලේකම්වරයාගේ යම් රැකවරණයක් ලැබී ඇති බව එම නිවේදනය මගින්ම තහවුරු කොට ඇත. එම මාධ්‍ය නිවේදනයේ පිටපතක් එක් ලෙස අමුණා ඉදිරිපත් කරනවා. 2010 සැප්තැම්බර් 1 දින අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ අංක 328 දරණ චක්‍රලේඛනය මගින් සියලුම පොඩ සද්දි චුට්ටක් අඩු කරනවාද මේ එකී ප්‍රකාශය සම්බන්ධව අධිකරණ සේවා සංගමේ සභාපති ලෙස සමාවෙන්න 2010 සැප්තැම්බර් 1 දින අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ 328 දරණ චක්‍රලේඛනය මගින් සියලුම දිසා අධිකරණ විනිසුරුවරු සහ මහේස්ත්‍රාත්වරු විත දන්වා ඇත්තේ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමෙන් හෝ එම විනිසුරුවන් වැළකී සිටිය යුතු බවත් ඒ උල්ලංඝනය කළහොත් විනයානුකූල පියවර ගන්නා බවත්ය. 2016 සැප්තැම්බර් 30 දින එවකට අග්‍රවිනිසුරුවරයා විසින් නිකුත් කර ඇති 2016 අංක 2 දරණ චක්‍රලේඛනයේ 5 වගන්තියේ සහ 6 වගන්තියේ මෙසේ සඳහන්ය. Every High Court judge shall not appear or release any statement to print or electronic media including social media network. Number 6. Every High Court judge shall not make unnecessary or irrelevant comments, utterance, statements during the court proceedings. ඒ උල්ලංඝනය කළහොත් විනයානුකූල පියවර ගන්නා බව සඳහන් නැත. ඉහතකී චක්‍රලේඛන දෙකෙහි පිටපත් X2 සහ X3 ලෙස අමුණා ඇත. මා සඳහන් කළ ඉහතකී සාපරාධී ක්‍රියා සම්බන්ධව මේවන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබියදී එම පරීක්ෂණ ක්‍රියාවලිය කඩාකප්පල් කොට යුක්ති ඉටු කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ උත්සාහයක් එම මාධ්‍ය නිවේදන නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා විසින් සිදු කරමින් සිටි. මීට පෙර අවස්ථා ගණනකදී නෙත්තිකුමාරගේ විනිසුරුවරයා ඉහතකී සිද්ධිවලට අදාළ විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා මාධ්‍ය නිවේදන නිකුත් කළ අතර
ඔහු අධිකරණ සේවා කොමිසමට ලියන ලද ලිපි කොමිසමට බාරදීමට පෙර එක් දේශපාලන පක්ෂයක් විසින් ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවල පෙන්වා සිටින්නේය. ඉහත කී ගරු ඉසුරු නෙත්ති කුමාරගේ මහතා ගාල්ල මහේස්ත්‍රාත්වරයා ලෙස සිදු කරන ලද නීති විරෝධී ක්‍රියාවන් රාශියක් ගාල්ල අධිකරණයේ නීතිඥවරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කළ නමුත් කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගත් බව මා වෙත දන්වා ඇත. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන භාරත තෙන්නකොන් මහතා විසින් සුදු පාට ගැංස්ටර්ස් නමින් සමාජ මාධ්‍යයට මුදාහල විනාඩි 30යි තප්පර 56ක වීඩියෝ පටය පසුගිය ජනවාරි මාසයේ සිට සමාජ මාධ්‍ය සංසරණය වේ. කරාපිටියේ මහරෝහලේ ඉතා ගෞරවනීය විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙකු වන ක්‍රිෂාන්ත පෙරේරා මහතා එම රෝහලේ ජවිපේ වෘත්තීය සමිති සමාජිකයෙකු වන කම්කරුවෙකුගේ හැසිරීම පිළිබඳව පැමිණිල්ලක් කළ නමුත් වෛද්‍යවරයා චූදිත කොට ඔහු එම සුළු සේවකයාට පහර දුන් බවට සුළු පැමිණිල්ලක් ඉදිරිපත් වූ බවත් ඒ සමත මණ්ඩලයකින් පවා සමතය කළ හැකිව තිබූ බවත් සඳහන් කරයි. ඒත් ගාල්ල මහේස්ත්‍රාත්වරයා අංක 23835 දරන එම නඩුව විමසුමට ගත් අවස්ථාවේදී කටයුතු කරන ලද්දේ විනිසුරුවරයෙකු ලෙස නොව චණ්ඩියෙකු ලෙසින් මුළුමනින්ම යුත්තේ අපගමනය වන ලෙස බව සඳහන් කොට ඇත. විනිසුරුවරයාම වෛද්‍යවරයා අමතමින් මම තමුසෙට පාඩමක් උගන්නන්නම් තමුසෙට මේ නඩු ඇපිල් කරන්නත් බෑ යනුවෙන් පවසා වෛද්‍යවරයා සිරගත කොට ඇත. ඉහලාධිකරණය එම තීන්දුව නීති විරෝධී බවට තීන්දු කොට අවලංගු කොට ඇත. එම වෛද්‍යවරයාට අධිකරණයේ සිදු වූ නින්දා අපහාස නිසා කලකිරි රජයේ සේවයෙන් විශ්‍රාමගෙන ඇත. එම වීඩියෝ YouTube මාස 6කට වැඩි කාලයක් සංසරණයමින් පවතින අතර විශාල ජනකායක් එය අසා නරඹා ඇත. එහෙත් එම විනිසුරුවරයා අද දක්වාම අඩු තරමින් ඒ බොරුවක් වැයිවත් පවසා නැත. අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්වත් කර නොමැති බව මගේ විශ්වාසයයි. ඒ අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය බරපත ලෙස බිඳ වැටුණු අවස්ථාවකි. එම වීඩියෝයේ සංයුක්ත තැටියක් එක් සතර ලෙස සලකුණු කරලා මම මේ සමග ඉදිරිපත් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ අධිකරණ බලය පිළිබඳ අවසාන වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව විසින් නිශ්චිතව පවරා දෙනු ලබන බලතල ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් සිදු කරනු ලබයි. එම අධිකරණ ක්‍රියාවලිය අනීතික ලෙස සිදු කරනු ලබන්නේ නම් හෝ අයුතු ලෙස යොදාගනු ලබන්නේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ඒ හරහා ජනතාවට දැනුවත් වීමට අවස්ථාව ලබා දීම අධිකරණ අමාත්‍යවරයා වෙත ලෙස මා වෙත පැවරී ඇති අනුල්ලංඝනීය වගකීමක් වේ. ඉහත කී කාරණා පිළිබඳව සත්‍ය සොයා බලා නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීම අධිකරණ ශේෂ්ත්‍රයේ සියලු විනිසුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක් තිබියදී එම කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් දේශසාගතව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කිරීමට කිසිවෙකුටත් අයිතිවාසිකමක් නොමැත. අද අධිකරණයෙන් පවතින මෙම තත්ත්වය පිළිබඳව රට දැනුවත් කිරීම සඳහා මා කටයුතු කිරීම සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ ක්‍රියාකලාපය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ගරු විනිසුරුවරුන් 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මාහට කතාකොට මා කළ ප්‍රකාශය සම්බන්ධව මාහට ස්තුතිය පළ කරන ලද්දේ එම සියල්ල සත්‍ය නිසා බවත් ඔවුන් සත්‍ය ලෙසින්ම පීඩාවට පත්ව සිටි නිසා බවත් මම සඳහන් කරනවා. මේ වන විට ගරු නියෝජ්‍ය කතානායකතුමනි එම විනිසුරුන්ගේ සංඛ්‍යාව 50කට වැඩි. තවද ඉහත ප්‍රකාශය නිකුත් කිරීම විනිසුරුවරුන්ගේ කාර්යයට පරිබාහිරව ඔවුන්ට තහනම් කොට ඇති ක්‍රියාවක් වන අතර එම ප්‍රකාශය මගින් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 3 වැනි වගන්ති අනුව මාගේ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවත් පුළුල් අර්ථයෙන් ගත් කල පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අවසන් වශයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ වරප්‍රසාද උල්ලංඝනයක් සිදු ඇත.
මා දිගින් දිගටම අධිකරණය සහ විනිසුරුවරුන්ගේ අයිතිවාසිකම් සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කළ ආකාරය ජනතාවට රහසක් නොවේ. 14ක් වූ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය නිසා ගෞරවනීය ලෙස කටයුතු කරන විනිසුරුවරුන්ගේ අභිමානය කෙලසීමට ඉඩ නොතිබීම අපේ යුතුකම වේ. ඉතා සුළු දෙයකට පවා සමහර විනිසුරුවරුන්ගේ සේවය අත්හිටුවමින් ගජමිතුරන්ගේ වැරදි සඟවා තැබීම යුක්තිසහගත නොවේ. මාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතියේ තුන්වන වගන්තිය මෙසේය. මාර්ලිමේන්තුවේ භාෂණයේ විවාද කිරීමේ හා කටයුතු වල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර භාෂණයේ විවාද කිරීමේ හෝ කටයුතු වල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට ලක් කිරීම හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේය. එම පනතේ නමවන වගන්තිය මෙසේය. පාර්ලිමේන්තුවේ සියලුම හා වරප්‍රසාද පරිහාර සහ බලතල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය හා පොදු නීතිය කොටසක් විය යුතු අතර ඒවා ආයාචන අවශ්‍යයෙන් ඉදිරිපත් කිරීම අනවශ්‍ය වන්නේය. එහෙත් ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණයන් හිදී ඒවා අධිකරණාත්මක ලෙස පිළිගත යුතුය. පනතේ 22 සහ 23 වගන්තිය අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරන ලබන තැනැත්තෙකුට වසර දෙකක් නොඉක්මවන සිරදඬුවම් සහ දඩයකට හෝ ඊ දෙකටම යටත් වන්නේය. ඉහත ප්‍රකාශය නිකුත් කර ඇත්තේ අධිකරණමය විෂයපතේ කොටසක් ලෙස නොව පෞද්ගලික හෝ පෞද්ගලික මට්ටමින් ඇතිකරගත් බැඳියාවක් මතවන නිසා එම ක්‍රියාව පැහැදිලි ලෙසම පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමකි. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද සම්බන්ධ නඩු තීන්දුවන ස්ටොක්ඩේල් vs හැන්සාට් 1839, පෙපර් vs හාට් 1993 නඩු තීන්දුවලදී පිළිගත් මූලධර්මය වන්නේ The whole of the law and custom of parliament has its origin from this own maxim that whatever matters arises concerning either house of parliament ought to be examined, discussed and adjudged in that house to which it relates and not elsewhere. මෙම නීතිමය මූලධර්ම HNG ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් නීතිපති එදිරිව සමරක්කොඩි 57 නීති වාර්තාවේ නඩු තීන්දුවෙන්ද පිළිගෙන ඇත. ඒ සම්බන්ධව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව මේ වන විටත් උත්තරයක් ලබා දීපු නිසා මේ පහත සඳහන් කරුණු කීපය ඉදිරිපත් කරන්නට අවසරය ඉල්ලනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ නිකුත් කර ඇති නිවේදනය එය සංගමයේ නිවේදනයක් නොවන බව, එම සංගමයේ සමාජික විනිසුරුවරුන් රාශියක් මා වෙත දැනුම් දී ඇති අතර එය එම නිලධාරීන් දෙදෙනාගේ හුදු ප්‍රකාශයක් ලෙස ඔවුන් මට දැනුම් දී තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්ව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහාධිකරණ විනිසුරු දෙදෙනෙකු මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට සඳහා යෝජනා කරාට අනිකු සියලුම විනිසුරුවරුන් ඊට විරුද්ධ වීම නිසා ඔවුන්ට එවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමට නොහැකි තත්ත්වයට පත් වුණා. මේ වන විට මම මේ ප්‍රකාශය සිදු කරාට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විස්කි සොරකම පිළිබඳව පරීක්ෂණය ඉක්මන් වෙලා තිබෙනවා. එහි මූලික සැකකරුවෙක් මේ වන විට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ සැකකරු හරහා මීට දායක වෙච්ච උදවියගේ තවත් තොරතුරු එමින් පවතින නිසා මම මේ පිළිබඳව වැඩි විස්තර කතා කරන්නේ නැහැ. අනිත් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එම සිද්ධිය සම්බන්ධව කිසිදු විනිසුරුවරුගේ නම කීමක් හෝ චෝදනා කිරීමක් කරේ නැහැ. නමුත් කොළඹ අධිකරණයේ සේවය කරන නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඒ පිළිබඳව නීතිඥවරුන් 20 පමණ එකතුව ප්‍රකාශයක් කරමින් යම් යම් විනිසුරුවරුන්ගේ නම් පවා ඊට පටබැඳීම හරහා මේ ප්‍රශ්නය බරපතල තත්ත්වයට පත් කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම එම නීතිඥවරයා එම අධිකරණයේ සේවය කරන නීතිඥවරයෙක් විදිහට මේ සොරකම පිළිබඳ සියලු තොරතුරු දැනිමින්ම ඔහු එය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කිරීම උද්ඝෝෂණය කිරීම හරහා මම විශ්වාස කරනවා
ඔවුන් ඇය අපරාධය විමර්ශනය අඩපන කිරීමට හෝ නැත්තං අපරාධකරුවාට සහය ලබාදීම සඳහා කටයුතු කරා කියලා. ඔහුමට අභියෝගයකුත් කරලා තිබුණා මේ ප්‍රකාශයට විරුද්ධව නීතිඥවරු 20000ක් පාරට බස්සනවා කියලා. හැබැයි 20 දෙනෙකුට පමණයි 20 දෙනෙක් පමණයි ඔහුට ගේන්න හැකියාව ලැබිලා තිබෙන්නේ. ගරු කථානායකතුමනි, අධිකරණයට අපහාස වීම සම්බන්ධව අධිකරණයේ අභියෝග ඇති වෙච්ච වෙලාවල්වලදී ඒ සඳහා නායකත්වය දුන්න කෙනෙක් විදිහට මම නීතිඥ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා විදිහට එදා ගරු සිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහිව දෝෂාභියෝගේ ආපු වෙලාවේ මුළු රටේම අධිකරණ පද්ධතිය දින 6ක් අපි අකර්මණ්‍ය කරලා තිබුණා. නඩු විශාල සංඛ්‍යාවක් පැවරුවා. අධිකරණයේ මිනිසුරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන නිසා, ඒගොල්ලන්ගේ අභිමානය රකින්න ඕන නිසා එදා මම අධිකරණ ඇමතිවරයා විදිහට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා දන්නව අවුරුදු 2ක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ පවා කරුණු ඉදිරිපත් කරමින් දීර්ඝ වශයෙන් කටයුතු කරලා තමයි බොහොම අමාරුවෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය අරගෙන ඔවුන්ගේ වැටුප් නීතිපති දෙපාර්තමේන්තුවේ විනිසුරුවරුන්ගේ වැටුප් තුන්ගුණයකින් වැඩි කරන්න කටයුතු සියලු කටයුතු සම්පාදනය කරලා දුන්නේ අපි අධිකරණයේ ගෞරවය සහ ස්වාධීනතාවය ආරක්ෂා කරන්න ඕන නිසා කියන එක මතක් කරන්නට ඕන. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මෙම කාරණා ටික ඉදිරිපත් කළේ වෙන කුමන හේතුවක් නිසාවත් නෙවෙයි, විශේෂයෙන්ම අධිකරණයේ ගෞරවනීය විනිසුරුවරුන් අති විශාල සංඛ්‍යාවක් මේ අතලොස්ස හැර ඉතාමත්ම ගෞරවනීය විදිහට සේවය කරන නිසා මේ අතලොස්සකගේ ක්‍රියාකලාපයෙන් අනෙකුත් විනිසුරුවරුන්ගේ ගෞරවයට හානි වෙන නිසා, ඔවුන්ට අවමානයක් වෙන නිසා ඒක වළක්වා ගැනීමෙනුත් අපිට ගැනීමෙත් අවශ්‍යතාවයක් තිබුණා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරිපත් කරපු ලේඛනය මම සම්පූර්ණයෙන් අධ්‍යයනය කරේ නැහැ. ඒ පිළිබඳව මම අධ්‍යයනය කරලා අවශ්‍ය වුණොත් වැඩිදුරටත් පිළිතුරු දෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විනිසුරුවරුන්ට සහ අධිකරණ සේවා කොමිෂමේ සේවකයින්ට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තැනක් නැති වුණාම තමයි මම ළඟට එන්නේ. මේ වෙනකොට බරපතල අර්බුදයක් තියෙනවා අධිකරණ ක්ෂේත්‍රයේ. ඒක තමයි 2018 ඉඳලා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අතිරේක දීමනාවක් අනුමත කරලා තියෙනවා. වැටුප වගේ 125ක ප්‍රමාණයක් ඔවුන්ගේ අවදානම් දීමනාවක් විදිහට තමයි ඒක ඔවුන් ඉල්ලලා ලබාගෙන තිබෙන්නේ. නමුත් 2018 ඉඳලා අද වෙනතෙක් ඒ 125 දීමනාව ගෙවන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුලේ ඉන්න අයට විතරයි. අධිකරණවල සේවය කරන අති බහුතරයක් සේවකයින්ට ඒ වරප්‍රසාදය ඒ ගෙවීම කරන්නේ නැහැ. උන් අවුරුදු 6ක් තිස්සේ මේක ඉල්ලනවා. ඇත්ත වශයෙන්ම අවදානම තිබෙන්නේ අධිකරණයේ තුල සේවය කරන නිලධාරීන්ට මිසක් කොමිෂන් සභාව ඇතුලේ සේවය කරන අයට නෙවෙයි. ඒක නිසා ලොකු විෂමතාවයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක අපි අමාත්‍යංශයෙන් කරපු එකක් නෙවෙයි. ඉතින් මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට සිද්ධ වුණේ මේ කරුණු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න, ඒ පිළිබඳව පියවර ගත යුතු අයට මේ පිළිබඳව ඇස් ඇරවලා තීන්දු තීරණ අරගෙන ක්‍රියාත්මක කරවීම සඳහා තමයි මේක ඉදිරිපත් කරේ. මම මගේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අර මාධ්‍ය ප්‍රකාශයෙන් නිකුත් කරපු විනිසුරු දෙපළ වරප්‍රසාද කමිටුවට කැඳවන්න කියලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ වෙන විටත් අධිකරණ සේවා කොමිසම ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වලා තිබෙන නිසා මේ මොහොතේ මම එවැනි ඉල්ලීමක් කරන්නේ නැහැ. නමුත් ඉදිරියේදී මේ විමර්ශන කටයුතු සහ පියවර ගැනීම සලකා බලලා අවශ්‍ය වුවහොත් මම ඔබතුමාගේ අවසරය ඉල්ලන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න, මේ අවස්ථාවේදී ඔවුන් කැඳවන්න ඕනේ කියලා ඉල්ලීමක් මම කරන්නේ නැහැ. ඔබතුමාට බොහොම ස්තුතියි. We lead the web news.